අයිබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය කාරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිවරාත්‍රි දිනය අදයි සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැති ප්‍රධානත්වයෙන් නිලදකි මගේ ප්‍රකාශයන් විකෘති කරන්න එපා සජිත් මාතෙන් නිල්ලයි देशीय पुआत्वेताय मुलिन्म अवधाने लवपुरा हिंदू बेतिमतुन महत भक्तीन समरने महाशिवरात्री दिने आदाई हिंदू दहमे प्रधानतम देवियान लेस सेलकेन्ने शिव देवियान हिंदू भक्तिकीन्गे विश्वासेवान्ने शिव देवियान सिवलूम जीवराशिवल उन्नतिये पियावन बवाई शिव देवियान्गे हेडयाक नोमति अतर वरक हिरुगे किरणक लेस हो वरक हिरुगे सेयावक लेस सलकनु लबनवा उमेयकनाव विसिन शिव देवियान्ट कल बुद्ध पूजावल प्रतिफलयक लेस महा ब्राह्म्याट नवत मेवीमे बलये हिलिवू रात्रिय महाशिवरात्रिय लेस हंदुन्वन बव हिंदू पुराणे संदहन मेम रात्रियेदी उपवासे यदिमिन शिव दिव्यांट बुद्ध पूजा पवत्वन्नंट मिलवदीत पार्लवदीत नोयक सेप संपत लेबिन बव हिंदू बेतिमतुन्गे विश्वासया ए हेतुवेन लोबपुरा हिंदू बेतिमतुन निधि वर्जितव सिट महाशिवरात्रि दिनेदी महत् भक्तियेन युतव शिव दिव्यान वेनुवेन बुद्ध पूजा पवत्वनु लबनवा मेम दिनेदी शिव दिव्यान वेनुवेन उपवास किरीम हिंदू भक्तिकियन सलकन्ने महा आनिशांस लेबेन्नक लेसई शिव रूपय किरिवलिन दैवीम आलोक पूजा पवत्वीमतुरु बुद्ध सत्कार महाशिवरात्रि दिनेदी हिंदू बेतिमतुन शिव दिव्यान पार्लिमेंट विवाद ඒ නමන්ඩ අවස්ථාව ලබා දුන්නා පහුගිය රජයේ තමන්ගේ රජයේ ගෙනිගියේ මුස්ලිම් නායකයෝ අන්තවාදයේ උදව් කරන අයට සහයෝගය ලැබලා දුන්නා ඒ නිසා තමයි අපි කියන්නේ පහුගිය රජයට කෙලින්ම අපි ඇඟිල්ල දික් කරන්නේ මේ පාස්කු ප්‍රහාරයේදී ඒ කරපු ක්‍රියාපිළිවෙත දැන් මීට ඉස්සෙල්ලා කිව්වා මම කොන්දේ භාගයක් තියාගෙන තමයි කතා කරේ කියලා පහුගිය ආණ්ඩු ඉඳගෙන නෑ ගරු මන්ත්‍රීතුමනි මම හොඳට ආයමත් මගේ කොන්ද අල්ලලා බැලුවා තාම මේ කොන්ද තියෙනවා මට ඔය පහුගිය ආණ්ඩුව ගැන කතා කරත් මේ පාස්කු වාර්තාවේ පළවෙනියෙන්ම මේක ප්‍රහාරය වළක්වන්න බැරි කියලා කාටද චෝදනාව තියෙන්නේ ඕගලංගම පැත්තේ ඉඳගෙන ඉන්න නායකෙක්ට තමයි තියෙන්නේ දැන් මේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා ඔබතුමාලගේ ආණ්ඩුවේ මැති ඇමතුරු ගණනාවක් ඔය සමගි ජන බලවේගයේ පක්ෂ නායකයෝ ගණනාවක් මේකට සම්බන්ධයි ඍජුව කියලා එයාට නාම යෝජනා දෙනකොට ඔබතුමාට විරුද්ධ වෙන්න තිබුණානේ ඇයි ඔබතුමා විරුද්ධ වුණේ නැත් ඔබතුමාගේ පක්ෂේ ඡන්දෙ ඉල්ලුවානේ තමුන්නාස්සේ නිකන් මෙතන ඡන්දෙ විතරක් දීලා තමුන්නාස්සේ සහරන් එක්ක ගණදෙනු කරපු කට්ටිය ඡන්දෙ ඉල්ලනකොට පක්ෂෙන් තමුන්නාස්සේට හොඳයි එතකොට අම්මා මේකේ සුම්මා ඒ නිසා එක තීන්දුවක් ක්‍රියාත්මක කරන්න තමුන්නාස්සේලගේ විපක්ෂ නායකතුමා අද කතා කරනවා මේ පහස්කු ප්‍රහාර අන්නේ අම්මේ තියෙන දුක ඇඬෙනවා කඳුළු හැලෙනවා මාසට ගල්ලිබ්බෝ වගේ කටවහගෙන ඉඳියා වචනයක් කතා කරේ නැහැ දම් පහස්කු ප්‍රහාරය මේකට සාධාරණයක් කරන්න මේක මේ හිතන් ඉන්නේ මේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ බෝම්බේ ගහලා තියෙන මේ කොමිසම බත්තු කරලා දෙන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා කියලා හිතාගෙන ඉන්න මහත්තයෝ මැරිලා ඉපදිලා නැහැ මතක තියාගන්න මේක 2019 අප්‍රේල් 21 තමුන්නාස්සේලගේ ආණ්ඩුව තමුන්නාස්සේලගේ ඇමතුරු හිටපු කාලේ මේක පත් උනේ කොමිසම පත් කරලා හිටපු ජනාධිපතිවරයා උත්සාහ කරා මේක යම් සාධාරණයක් කරන්න ඒ සාධාරණේ කරන්න උත්සාහ කරාම තමයි ඒ පත් කරපු කාරක සභාව හිටපු සමාජිකෝ බල ඒ සමාජිකෝත් මේකට උදව් කරපු අය පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට තමුන්නාස්සේලගේ ජාතික සමගි බලවේගයේ පක්ෂ නායකයෝ 3 දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියන එක මේකේ පැහැදිලි ඔප්පු වෙලා තියෙනවා ඒ නිසා මේ අනුන්ට ඇගිලි දික් කරන්න එපා පෞගේ දාසල තමුන්නාසල කමිටු වල කතා කරනවලු ඊළඟ ජනාධිපතිවරණය සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ කියලා ඒක හන්ද තමුන්නාසේ අහගෙන ඉන්න තමුන්නාසේ දන්නයි ලව්වක් නැහැ සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ කියලා සුළු ජාතික ඡන්ද තියෙන මිනිහෙක් ඊළඟ ජනාධිපතිවරණයට දාන්න ඕනේ කියලා සිංහල බෞද්ධයට කොකා පෙන්නුවා හොනරබල් මෙම්බර් සිංහල බෞද්ධයට දුන්න බලාපොරොත්තු ඉෂ්ට වෙලත් නැහැ කතෝලික ප්‍රජාවට දුන්න බලාපොරොත්තු හොනරබල් මෙම්බර් ඇත්ත తත්වය තමුන්නාසලා සිංහල බෞද්ධයා ගැන දැන් අතහැරලා තියෙන්නේ සුරු ජාතින්ගේ ඡන්දෝන නිසා තමුන්නාසලා සාරාජ්‍ය ප්‍රධානී ප්ලීස් වයින්ඩ් අප් ප්‍රහාරය ගැන ජැමුරින් අධ්‍යයනය කරන්නේ අපි පොරොන්දු වෙනවා අපේ රජයක් ආව කතෝලික ජනතාවට වෙච්ච අසාධාරණයට අපි සාධාරණ ඉෂ්ට කරනවා මම හිතන්නේ තමුන්නාන්සිට වැරදිලා තමුන්නාන්සිට හීන පේනවා මම හිතන්නේ එහෙම ආණ්ඩුවක් කවදාවත් තමුන්නාන්සලට ඉදිරි කාලයේදී
පේනතෙක් මානකවත් එහෙම නැහැ එහෙම ආණ්ඩුවක් ගේන්න මේ ආණ්ඩුව නැති කරගන්න අපි වැඩ කටයුතු කරන්නෙත් නැහැ අපි ජනතාවගේ සිතැඟි පරිදි ජනතාවත් එක්ක ඒකාත්මික වෙලා මේ රජය ගෙනියනවා පාස්කෘ ප්‍රහාරයේ වාසිය ගියේ මේ දැන් පවතින ආණ්ඩුවටයි එහෙම නැතුව කතෝලික හෝ මුස්ලිම් ජනතාවට නෙවෙයි මේ රටේ අහිංසක ජනතාව දරා ගන්න බැරි වුණ තිගැස්ම දේශපාලන බලය ගැනීමට වාසියක් කරගත්තේ මේ ආණ්ඩුවයි දැන් ඒ ආණ්ඩුව කියනවනම් කොමිසම පත්කරේ අපි නෙවෙයි කියලා ඒ කියන්නේ ප්‍රහාරයේ මහා මොලකරුවන් හෙලි වෙනවාට මේ ආණ්ඩුව බයයි මේ සඳහා වෙන විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණයක් පත් කරලා මේ පිළිබඳ විශේෂ නඩු විභාගයක් පැවැත්විය යුතුයි මේ විවාදයේදී මොනතරම් කටමැඩ දෙඩෙව්වත් මේ විපක්ෂය පාස්කු ප්‍රහාරයේ මියගේ මිනිස්සුන්ගේ ලේ බිඳුවල වගකීම ඒ ජීවිතවල වගකීම මැරිච්ච මිනිස්සු වෙනුවෙන් අඬන සහ අඬමින් ඉන්න මිනිස්සුන්ගේ කඳුළු සුසුම්වල වගකීම පාපයක් විදියට මේ මිනිස්සුන්ගේ ඊළඟ සංසාරය යනකම්ම යනවා කියන එකයි මගේ අධ්‍යාත්මික තේරුම් ගැනීම එදා ආණ්ඩුව මේකලෝ තමයි සාරාන්ල අපෝෂණය කළේ කවුරු හරි කියලා නම් පුළුවන් නම් කියන්න සාරාන්ල පෝෂණය කළේ නැහැ කියලා එහෙමනම් කොහමද වනාත විල්ලේදී සැක්කාරංග බේරගන්න කටයුතු කළේ එහෙමනම් කොහමද මහා සැක්කාරංග බේරගන්න කටයුතු කළේ ඒ නිසා මහා මොලකාරයෝ ඉන්නේ තමුන්නාන්සල එක්ක අපිට ඇඟිල්ල දික් කරන්න එන්න එපා ඇඟිල්ල තමන්ගේ පැත්තටම දික් කරගන්න මේ ආණ්ඩුව දැන් මොනවද කියන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කියලා නෙමෙයි මේ අය බලයට ආවේ කියලා කියන්නේ අද වෙන විට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ වලින් මොකද්ද වෙලා තියෙන්නේ පරීක්ෂණ කඩා වැටලා තියෙන්නේ මට බාධා කරන්නේ මොකද මං කතෝලිකයෙක් ඉඳද අපේ අහිංසක කතෝලික ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙනකන් අපි සටන් කරනවා ඒ කළු ඉරිදාව අවසන් නැහැ ඊළඟ ඉරිදාවට අපි සුද්ධව පැය කරනවා ඊට පස්සෙත් අපි කතෝලික සභාවක් ඇටියට පාරට බහිනවා මේගොල්ලෝ කෑ ගැව්වට අපි වය නැහැ මේ මේගොල්ලන්ගේ අත්තල තියෙන්නේ ලේ මේ පොට්ටු ඉන්න අයට සංවිධාව ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ මේගොල්ලෝ බලය ගන්නෙ දේශපාලනය කරන්නෙත් ජාතිවාදයත් ආගම්වාදයත් එක්ක කියන එක මතක තියාගන්න පාස්කු ප්‍රහාරය සහ දේශපාලන පිළිගැනීම පිළිබඳ කොමිසම පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. මේ අලුත් වාර්තා පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. පක්ෂයක් විදියට රජයක් විදියට මෙහි තිබෙන කාරණා සම්බන්ධයෙන් අපටත් විවිධ මතවාද තිබෙනවා. නමුත් හැබැයි මේ වාර්තාව තුලින් විශේෂයෙන්ම ප්‍රකාශ කරන කාරණාවක් තමයි පැවති රජය මෙහි සම්පූර්ණ වගකීම දැරිය යුතු වන බව තමයි අපගේ මතය. මොකද පහුගිය රජයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ තමයි මේ පුපුරා යාම සිදුනේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් සිදුනේ. එල්ටීටී ත්‍රස්තවාදී ව්‍යසනයෙන් පස්සේ විශේෂයෙන්ම රජය තමන්ගේ අවධානය යොමු කරා මෙන්න මේ ඉස්ලාම් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී සහ ඒවා ඉගැන්වීම් ඒවන ඉතාමන්න බුද්ධ්‍යංශ සම්බන්ධ කරගෙන ඒ ඉගැන්වීම් ඒ වගේම ඒවට සම්බන්ධ වෙනත් අධ්‍යාපන ආයතන ඒ වගේම ඉතා සූක්ෂම කරපු ඒ ආගමික කල්ලි ගැන හොඳ පුළුල් පරීක්ෂණ කළ ඒවා පුළුවන් විදියට උපරිමයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු වෙන විදියට මැඩ පැවැත්තුවා හැමයි 2015 ජනවාරි වෙනකොට මෙන්න මේ පිරිස් ඉතාමන්න හොඳින් සංවිධානය වුණා මේ රාජ්‍ය පාලනයේ පෙරලියට මොකද ඔවුන්ට රිසිසේ තමන්ගේ අන්තවාදය මේ රටේ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. අන්න ඒක තුල ඒ පිරිස් පවා ඒ ගොඩනගපු යහපාලනය වෙනුවෙන් පෙළ ගැහුණා. අරලියගහ මන්දිරයේ වෙනම කාමරයක ඉඳලා නඩු පැවරිය යුතු තැනැත්තන් කවුද කියලා දේශපාලන අධිකාරියේ පුද්ගලයන් තීන්දු තීරණ අරගෙන රැයලි වෙනකන් උසාවි පවත්තලා තමන්ගේ විරුද්ධවාදී දේශපාලඥයන් දඬුවම් කරා. ඒ යුගය අපි අවසන් කරා. එහෙම යුගයක් තිබෙ හිඳ තමයි ජනතාව 69 ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂන් වටා එකතු වුණේ. තුනෙන් දෙක බලයක් දීලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටවන්නට එකතු වුණේ. අද අහනවා ගෝඨාභය මොනවද කරේ කියලා. ගෝඨාභය කරපු දේවල් මාධ්‍ය වගේ ප්‍රචාර කරන්නේ නැහැ. පෝස්ටර් කටවුට් ගහලා ප්‍රචාරය කරන්නේ නැහැ. අපි හදවත දැනගත යුතුයි. මේ ආණ්ඩුව Tamanට විරුද්ධව කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු, විපක්ෂයේ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා යොදාගෙන තියෙන ප්‍රධාන අවියක් තමයි දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසම. මේක කැකිල්ලේ රජුරුවන්ගේ පරිගැණීමේ කොමිසම හැටියට තමයි අපි හඳුන්වන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්? අපි විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් Tamanට අවනත නොවන තමන්ගේ කටයුතු විවේචනය කරන දේශපාලකින් මර්ධනය කරන්න ඔවුන්ගේ ක්‍රියාදාමයෙන් අයින් කරන්න පිහිටවපු කොමිසමක් හැටියට තමයි මේ කැකිල්ලේ පරිගැණීමේ කොමිසම අපි නම් දකින්නේ මේ පත්වෙච්ච අවුරුද්ද කාල සීමාව තුළ මේ ආණ්ඩුව වැඩියෙන්ම කරුවේ කොමිසම් පත් කරන එකයි ගැසට් ගහන එකයි කොමිසම් සහ ගැසට් විශේෂඥ ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ ඒකේ පරිගැණීම් සම්බන්ධ විවිධ අයගේ නම්ගම් සඳහන් කරලා තියෙනවා මේ අය මේ කටයුත්ත කෙරුවා මේ පරිගැණීම් වලට මුල් වුණා මේවා සම්බන්ධ නඩු දාන්න උපදෙස් දුන්නයි කියලා විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා මම මේ අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ පහුගිය කාලේ විවිධ හොරකම් වලට
වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ නිදහස් කිරීමේ අරමුණෙන් තමයි මේ කොමිසම අටව ගත්තේ. එහෙම නැත්නම් මේ ඇයට බම්මායේ හිරේ ඉන්නවා නම් එහෙම නැත්නම් දඩුවන් නියම කරලා තියනවා නම් ඒවා විධිමත් ක්‍රමයකට මේ රටේ තියෙන අධිකරණයෙන් තමයි ඒවා තීන්දුව తీරන දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කොමිෂන් සභාවේ වාර්තාව පිළිගන්න සූදානම් නැහැ. මේක තනි කර දේශපාලන දඩේම. අපි එක්සත් ජාතික පක්ෂය. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා සමගි බලවේගය. ඒ වගකීම් භාර අරගෙන තියන්නේ සමගි බලවේගයේ විදියට. එක්සත් ජාතික පක්ෂයේ විදියට නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේනත් එක්කලා හොඳටම ඇඟැල්ලුමින් ජීවත් වෙච්ච උදවිය ඉන්නවා නම් ඒ උදවිය මේ පාසු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා කියන එක මම දකින්නේ වරදක් කියලා. මොකද මේ සිද්ධිය මේ ප්‍රායෝගිකව බලපුවාම ආරක්ෂක ඇමතිවරයා විදියට සේනාධි නායකයා විදියට මේ වළක්වා ගැනීමට පියවර නොගත්තේ මේ අපරාධයේ සිදුවෙන අවස්ථාවේ රටෙන් මගහැරලා ගිල්ලා ඒ අපරාධය කරන්න ඉඩ කඩ ඇති වෙන විදියට වැඩ කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිවරයාත් එක්කලා අපේ පක්ෂයේ සමහර උදවිය බොහොම ඇඟැල්ලුම් පාගෙන බොහොම මිත්‍රත්වයෙන් ඩබල් ගේම් එක ගහගෙන වැඩ කටයුතු කරා. අන්න ඒ උදවියත් නේනම් මෛත්‍රීපාල සිරිසේන වගේම මේ අපරාධය පිළිබඳව දන්නවා ඇති. කඩු කිනිසි මෙරටට ආනයනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නීතිපති දපුලද ඩිවේරා මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු සමයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ජීවිතක්ෂයට පත් වූ ඉන්සාෆ් අහමඩ්ගේ අවශ්‍යතාවයකට කඩු 6000ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පසුගියදා අභියාචනාධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී කාඩිනල් හිමිපාණන් පෙත්සමේ දක්වා තිබුණේ එලෙස ආනයනය කළ කඩු 6000න් කඩු 600ක් මේ වන විට ආරක්ෂකංශ හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම එම හඳුනාගත් කඩු හැරුණුකොට තවත් කඩු 5400ක් මේවන විටත් රට තුල නිදැල්ලේ සංසරණය වෙමින් පවතින බවත් එම පෙත්සමෙන් කාඩිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණා. එම කඩු සම්බන්ධයෙන් සහ මෙරටට කඩු ආනයනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂකංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමේ කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. එෙහිදී ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් මෙම මාස 31 වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙසට නීතිපතිවරයාට එදින අධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව කඩු කිනිසි සහ එවැනි ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇති අතර ඒවා මෙරටට ආනයනය කළ සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙන බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනේ රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදු කාල වකවානුවට අදාළව සහ ඊට පෙර සහ පසුව මෙරටට ආනයනය කරන ලද අතිවිශාල ප්‍රමාණයේ කඩු කිනිසි සහ ඒහා සමාන ආයුධ බාරයට ගන්නා ලෙසටත් එකී ආයුධ රඳවා තබා ඇති හෝ සංගවා ඇති හෝ ගබඩා කර ඇති ස්ථාන හඳුනා ගන්නා ලෙසටත් එසේම එකී ආයුධ සන්තකයේ තබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලින් මෙන්ම එකී ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළ පුද්ගලින් හඳුනාගෙන එකී පුද්ගලින් සම්බන්ධයෙන් නීතියේ අදාළ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත අද්දින උපදෙස් ලබා දෙන ලදී. එකී උපදෙස් අනුව ක්‍රියා කර සම්පූර්ණ වාර්තාවක් 2021 මාර්තු 26 දිනට පෙර ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලෙසටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී. තවද අද දින ගරු නීතිපතිතුමා විසින් කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම් කර ඇති පුද්ගලීන් සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනය කළ යුතු බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරා. එම පුද්ගලීන්ගේ නම් වන්නේ අබු හින්ද්, අහමඩ් තාලිබ්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් සහ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අයවලුන්. මහා ශිවරාත්‍රි දිනේට සමගාමීව සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12කින් සමන්විත හින්දු විශ්වකෝෂය ලිදැක්වීම අග්‍රාමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අරලියගහ මන්දිරයේදී
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් 12 සම්පූර්ණ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට පසුවන විධායක ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් 12 සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය ලබා දුන්නා. ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12 වෙනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදු වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුරෙන් රාඝවන් අංගජන් බ්‍රාහ්මනාදන් එම් රාමේශ්වරන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන්ටද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවා. ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගීමට ලක් වුණා. මහා ශිවරාත්‍රි දිනය භක්තිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිතව සැමරීම උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50,000ක බැගින් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ සමාරම්භයද මෙයට සමගාමීව පැවැත්වුණා. එහිදී කොළඹ ශ්‍රී කදිර වේලායුද ස්වාමි කෝවිලේ සභාපති කේ රඝුනාදන්, වරකපොළ ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ බහරකරු බී කොමති, හොරණ ශ්‍රී මුතුමාරි අම්මන් කෝවිලේ සභාපති ආර් කනිෂ් යන මහත්ම මහත්මීන්ට අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රදානය කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා තමන් සිදු කළ ප්‍රකාශයක් ඇතැම් මාධ්‍ය තුලින් විකෘති කරමින් විකාශය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 53 වන විපක්ෂ නායක ජංගම සේවය මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරය සිදු වුණු අවස්ථාවේ ආණ්ඩු බලයේ හිටිය අපි මම පහුගිය දවසක ප්‍රකාශයක් කරා ආණ්ඩු බලයේ හිටපු අපි ඒ ප්‍රාස්කු ප්‍රහාරය කියන සිදුවීම පිළිබඳ අපි වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැබැයි කනගාටුවට කාරණාව සමහර මාධ්‍යයන් මම කියපු සම්පූර්ණ කතාවේ මේ වාක්‍ය විතරක් අරගෙන ජනතාවට ඉස්මතු කිරීම. වගකීම සහ වගවීම කියලා දෙයක් තියෙනවා. තමන් බලයේ සිටිනකොට මේ වගේ ඛේදවාචකයක් සිදු වුණා නම් ඒකේ වගකීමත් වගවීමත් අපි බාර ගන්නට ඕනේ. අපිට කියන්න බෑනේ විපක්ෂයයි වග කියන්න ඕනේ කියලා. ඒ ප්‍රහාරය රටේ ක්‍රියාත්මක වීමදී ඒ රජයකින් සිදු වුණු අඩුපාඩුකම් වල වගකීම අපි බාර ගන්න. හැබැයි අඩුපාඩු වලට රට උත්තර සපයලා ඉවරයි. එකපාරක් 69 ලක්ෂයකින් උත්තර දුන්නා. ඊළඟ පාර 68 ලක්ෂයකින් උත්තර දුන්නා. විවිධ මාධ්‍යවල අපි කතා කරන දේ දශමයක් අරගෙන එක වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය ප්‍රධාන මාතෘකාව කරගන්න මාධ්‍ය අපේ රටේ තිබීම ගැන මම ඇත්තටම කනගාටුයි. මම ප්‍රතිපත්තියක් හැටියට මාධ්‍ය වලට බනින්නේ නැහැ. නමුත් කතා කරපු සම්භාරයකින් එක වාක්‍යයක් විතරක් අරගෙන ඒ කතාව විකෘති කරනවා නම් ඒක මහා බරපතල වරදක් හැටියට මම අවංකවම දකිනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කර තිබෙනවා. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවක් අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඩුවා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරින්තු නිකුත් කර තිබුණා. එහෙත් මෙම නියෝගය ප්‍රකාශයට පත්වී ස්වල්ප වේලාවකින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණියා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස 1කමාරක් සති බිලඳකු සිටින බවත් ඇය අධිකරණයේදී පැවසුවා. එහෙන් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළු වීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වයේ උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව ආයදින බව කී නීතිඥවරිය මින් මතුවට නිසි වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින බවටද ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර අප මත මුදා හැරීමට නියම කළා. ඉන් මතුවට නිසි වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබුවා. නඩුව නැවත ජූනි මාස 17 දා කැඳවීමට නියමිතයි. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ විනිසුරුතුමන් අද දින නඩුව කැඳවන අවස්ථාවේදී තම අධිකරණ භූමියේ සිය රතිය තුල තමගේ මාස 1කමාරක් වූ කුඩා බිලිඳියට මෞකිරි ලබා දෙමින් සිටිය බවත් එම අවස්ථාවේදී අධිකරණය තුල නොසිටීම හේතුවෙන් විනිසුරුතුමන් තමහට වරින්තු නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් තම අධිකරණය තුල නොසිටි හේතුව සැලකිල්ලට ගනිමින් වරින්තුව අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කර බවද අදාළ Facebook
සටහනෙහි සඳහන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට දරුවාට මව්කිරි ලබා දීමට සහ දරුවාගේ කටයුතු සිදු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිකම හේතුවෙන් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවයන්ට ලක්වන බවයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගී වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසයි. වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මාර්තු මස 5 වනදා සිට එම තීරණය බලපැවැත්වෙන ලෙසයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකගතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් විශේෂ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පරිපාලක සභාව වෙත යොමු කළා. ඒ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පරිපාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 8 වෙනිදා රැස් වූ අවස්ථාවේදී. අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි මාස 15 වෙනිදා දක්වා කල් තිබූ අතර ඉන්පසු පරිපාලක සභාව පසුගිය පළමු වෙනිදා යළි රැස් වුණා. ඒ අනුව වතුකම් කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුත් සභාවේ එළඹ තීරණය එම සභා රැස්වීමේදී ස්ථිර වූ අතර ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කරන බවට කම්කරු කොම්සාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා. ඒ අනුව මාර්තු මාස 5 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර 1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වාණිජ්‍ය නීතිගත ට්‍රැක්ටර් සංස්ථාව 1977 දී පෞද්ගලීකරණය කිරීමෙන් පසු 2000 වසරේදී එය සමාගමක් බවට පත් කිරීමේදී සේවය අහිමි වූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට එම වන්දි මුදල් ප්‍රදානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. උදැසන පුවත් විකාශය අවසන්. ජනිත හමුවේ වදන් ප්‍රතිකාශයත් සමග ඔබට සුබදවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.